මියා කලීෆා කියලා කිව්වහම ඕගොල්ලන්ගේ මතකයට මොකද්ද මුලින්ම එන්නේ? මම නිල් චිත්‍රපටි ලෝකේ රැජිනා කියලා තමයි හැමෝම සලකන්නේ. ඉතින් ඔයත් මේ නිල් චිත්‍රපටි ලෝකේ රැජිනා ගැන දැනගෙන ඉන්නවා කියලා අපි හිතනවා. පහුගිය දවසක ඇය ලියනාඩෝ ඩිකැප්‍රියෝ එක්ක විවේචනයක් සිද්ධ කරා. නමුත් මේ අවස්ථාවේදී ලියනාඩෝ ඩිකැප්‍රියෝගේ තියෙන මහත්මා ගතිගුණයට ඇයත් සමග වාදයට ගියේ නැහැ. මේ දවස්වල ඇයත් ලංකාවේ ඉන්න සමහරක් තරුණ තරුණියන් වගේ විවිධ විවේචනයන් ප්‍රසිද්ධ පුද්ගලයන්ට එල්ල කරමින් පවතිනවා. මේ නිල් චිත්‍රපටි ලෝකයේ විවිධ තර්ජන නිසා හිජාබේ පැළඳ නිල් චිත්‍රපටි රංගපෑම නිසා කලීෆා නිල් චිත්‍රපට කර්මාන්තයට සමුදුන්නේ මීට කාලයකට ඉහත. පහුගිය දවසක ඇය නිවාඩුවක් ගත කිරීම සඳහා එක්සත් රාජධානිය බලා ගිහිල්ලා තියෙනවා. කොහොම වුණත් රජිනගේ අවමගුල් උත්සවය නිසා කලීෆාට රතවාහන තදබදයකට මූණ පෑමට සිදුව තිබෙනවා. මේ ආකාරයෙන් ඇය උරණ වෙලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් තදබදය නොතකලා ඇය නිවාඩුව හොඳින් ගත කළ බවටයි අන්තර්ජාල තොරතුරු වාර්තා වෙන්නේ. ඇය මේ විදිහට සටහනක් තබලා තියෙනවා. රජින සාමකාමීව මිය ගිය නිසා පැය තුනමාරක් රූගත කිරීම වලට යන්න බැරුව මම මේ කාර්යකේ වාඩි වෙලා ඉන්නවා. න්‍යෂ්ටික යුගයක්. නමුත් මට බියක් නැත. ඉතින් මම මේ ට්‍රැෆික් එකේ හිර වෙලා ඉන්නකොට ඇයට ජීවිත තර්ජන තියෙන නිසා බයක් දැනුණාද දන්නේ නැහැ. ඉතින් කෙසේ වෙතත් රටවල් වල ඉන්න මෙවැනි ප්‍රසිද්ධ පුද්ගලයන්ට මේ ආකාරයේ විවිධ චෝදනා එල්ල කිරීම අනුමත කරන්න පුළුවන්ද? ඔබට හිතන දේත් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් නිතරම නරඹන්න අපිව subscribe කරලා තියාගන්න.